අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් අපි සූදානම් අපේ පුවත් විකාශය ආරම්භ කරන්නට පුරා හෝරාවක් ඔබත් එක්ක ප්‍රවෘත්ති අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රවෘත්ති අවශ්‍යතාවය සඳහා ඉඩකඩ සකසා දෙන්න අපි සූදානම්. ප්‍රවෘත්තිංශයේ තවත් තැනක ඉන්නවා නිශාන්ති තිල්රුක්ෂි. ඔව්චරි, මහමැතිවරණයට දින 25ක් පමණක් ඉතිරිව තිබියදී දේශපාලන ධාරාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පෙරමුණ අද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පංචමහා සැලැස්ම නමින් එළිදැක්වුවා. ඒ තොරතුරුත් සමගින් තවත් පුවත් රැසක් දැනගන්න එක්වන් අදත් මෙතැන් සිට පස්වරු 7:30 දක්වා ස්වාධීන රූපවාහිනී පුවත් විකාශය සමගින්. මේ මොහොතේ ප්‍රධාන පුවත් මැදිරියේ රැඳී සිටිනවා ඉම්රාන් සමගින් මදුකා. සම්බන්ධතාවය ඔබට. ඕ නිශාන්ති, ඔබේ ඇත්ත දැනගැනීමේ අයිතියට ගරු කරන අපි අදත් රටේ ඇත්ත ඔබට කියන්න කලින් අපි සූදානම් ප්‍රවෘත්ති සිරස්තල දෙසට අවධානය යොමු කරන්නට. ඒ අනුව ජනතාව රජකරවන එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය එළි දකි යනුවෙන් අදවසේදී පළමු සිරස්තලය වාර්තා වනවා. මතුකා ඔව් ඉම්රාන්, අද අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ දෙවන සිරස්තලය වන්නේ මෙයයි. සිරියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුල ගැන වහා පරීක්ෂණ කරන්න අගමැති නියෝග කරයි. මේ සිරස්තල ඇතුළු අද දවසේ අනිකුත් සිරස්තල වෙතයි දැන් අවධානය. ජනතාව රජකරවන එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය එළිදකි. සිරියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුල ගැන වහා පරීක්ෂණ කරන්න අගමැති නියෝග කරයි. හොඳම රාජනායකයාට කියන කෙටි නම හොරා බව මහින්ද කියයි. මහින්දගේ සුපිරි වරප්‍රසාදවලට එරෙහි නඩුව හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට. සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සඳුදා. ජනාධිපතිවරණයේදී සන්ධානය ළංගමයට නොගිවූ මුදලට අධිකරණයට යාමට කැබිනට් අනුමැතිය. සමගිය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අනුර කියයි. ගම්පහ සන්ධාන ලයිස්තුවේ ලියාපදිංචි අපරාධකරුවෙක් ඇමති ජෝන් අධිකරණයට. තාක්ෂණය සමග පිරිහෙන මිනිසුන් යහපත් කිරීමට බෞද්ධ දර්ශනය ජනපති පවසයි. 2025 හඳේ හාල් සමග ගෙවල්. ආසියානු පාසල් චෙස් තරගාවලියේදී දක්ෂතා දැක්වූ සිසුන් ජනාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්වුණා. සිංගප්පූරුවේ පැවති 11 වන ආසියානු පාසල් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රුධි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා. එම ජයග්‍රහණ හිමිකරගත් දරුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ජනාධිපතිවරයා මෙහිදී ජයග්‍රහී දරුවන්ට සුභාශිංසන එක් කරමින් ඔවුන්ට තෙලින ප්‍රදානය කළා. ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමද ජනාධිපතිවරයා මුණගැසුණා. මෙම කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය භාරදීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාතිනුයි සිදු වුණේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂයන් 120 දෙනෙකු මෙම ජම්බෝරියට එක්ව සිටියා. තමන් පාසල් වියේදී බාලදක්ෂයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සිහිපත් කළ ජනාධිපතිවරයා තමන්ට ජනාධිපති ධුරය දක්වා පැමිණීමට ඒවා පිටිවහලක් වූ අයුරු පෙන්වා දුන්නා. උතුරු මුහුදු තීරයේදී අනතුරට පත්ව තිබූ ඉන්දිය දීවරයාත්‍රාවක සිටි දීවරින් 4 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. අනතුරට පත්ව තිබූ දීවර යාත්‍රාව නිරීක්ෂණය කළ නාවික හමුදා බටපිරිස් එහි සිටි දීවරයින් වෙනත් යාත්‍රාවකින් ඩෙල්ෆ් දූපත වෙත රැගෙන ආවා. දීවර යාත්‍රාවද එම දූපතට රැගෙන ආ නාවික හමුදාව ඒ පිළිසකර කිරීමට කටයුතු කළා. ඉන්දිය ධීවරීන්ට ආහාරපාන ලබා දෙමින් අවශ්‍ය පහසුකම් සැලසූ නාවික හමුදාව මේ පිළිබඳ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කළා. ඒ අනුව එම ධීවරීන් 4 දෙනා අනතුරට පත් තම ධීවර යාත්‍රාවත් රැගෙන ඉන්දියාව බලා යලිපිටත්ව ගියේ වෙනත් ධීවර යාත්‍රාවකිනුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව සම සංවිධායකවරයා ලෙස චන්දන කත්‍රිආරච්චි මහතා පත් කර තිබෙනවා. පත්වීම් ලිපිය පිරිනමුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. සංවිධායක ධූරයට අදාළ පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද සිදු කෙරුණේ ජනාධිපති නිල නිවසේදී. පොදුජන එක්සත් පෙරමුණ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ චන්දන කත්‍රිආරච්චි මහතා රත්මලාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ධූරයේද කටයුතු කර තිබෙනවා. මහබැංකු බැඳුම් කර සිද්ධියේ විරුද්ධභාවය පෙන්වමින් කෝප් අතුරු වාර්තාව ප්‍රසිද්ධ කිරීමට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරගෙන තිබෙනවා.
මහබැංකුවේ බෙදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව පැවැත්වූ පරීක්ෂණයේ අතුරු වාර්තාව ප්‍රසිද්ධ කිරීම තහනම් කරන ලෙස ඉල්ලා නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පෙත්සමක් ගොනු කළා. එම අතුරු වාර්තාව ප්‍රසිද්ධ කිරීම තහනම් කරමින් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පෙත්සම්කාර පාර්ශවය තම ඉල්ලීම ඉල්ලාස්කර ගැනීම හේතුවෙන් වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා අද පියවර ගත්තා. කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ප්‍රසිද්ධ කිරීම හා ප්‍රචාරය කිරීම නීති විරෝධී බව පවසමිනුයි පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ. මීට අදාළ වාරණ නියෝගය අද දිනය දක්වා ක්‍රියාත්මක වුණා. මෙහි වගඋත්තරකාර පාර්ශවවලට යළිත් පිළිතුරු ලබා දීම සඳහා මෙම නඩුව ලබන 30 වනදා කැඳවීමට නියෝග කෙරුණා. මේ අතර බැඳුම් කර සිද්ධියේදී වංචාවක් සිදුකර නැති බැවින් තමන් විවෘතව කටයුතු කිරීමක් හේතුවෙන් පෙත්සම ඉල්ලා අස්කරගත් බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කෝප් කමිටුවේ නීති විරුද්ධ ලියවිල්ල සම්බන්ධයෙන් අපි වාරණ නියෝගයක් ගත්තා. ඒක අපි තීරණය කරා. ඒක ඉල්ලාස් කරගන්න මොකද සමහර පිරිස කිව්වා අපි දැන් මේක හංගන්න හදනවා කියලා. ඉතින් හංගන්න ඕනේ ඇත්තට මට මේක ගන්න හේතුව උනේ දිගුණසේකරණ්ඩ ගැහුවා, බන්දුල ගුණවන්තරණ්ඩ ගැහුවා, ගාමේ ලොග්ගේටණ්ඩ ගැහුවා, මල්විරන්සරණ්ඩ ගැහුවා, මහින්ද රාජපක්ෂරණ්ඩ ගැහුවා, කවුරු ජීඑල් පිරිස තනකවා කවුරුවත් ආවේ නැහැ. අපි කියන්නේ ගේන්න තියෙනවනම් වාර්තා තියෙනවනම් ගේන්න කියලා කියන්නේ. මොකද අධිකරණේ බොරු කරන්න බෑනේ. වාරණ නියෝගය අයින් කරගත්තෙම අපි විවෘතේ හින්දා අපිට දෙනව අවස්ථාව. පුළුවන් නම් එන්න අධිකරණේට වැඩකාරයෝ නම් එන්න ඇවිල්ලා පෙන්වන්න මේ අපි හොරගම කරගලයි මේ බොරු මඩ ගහන්නේ. මෙවර මහමැතිවරණයේ තැපල් ඡන්දය සඳහා 506,822 සුදුසුකම් ලබා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව 25,000ක වැඩිවීමක් බව තමයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පවසන්නේ. එවැගේම තැපල් ඡන්දය ප්‍රකාශ කිරීමට අගෝස්තු 3 වෙනිදා, එවැගේම 5 වනදා සහ 6 වනදා යන දිනයන් වෙන් කර ඇති බව තමයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා යොමු කර ඇති තැපල් ඡන්ද අයදුම් පත්‍රිකාව 628,925 වෙනි එම අයදුම් පත්‍රිකාවේ 70,102 ප්‍රතික්ෂේප වී ඇති අතර 566,823 පිළිගැනී තිබෙනවා. මෙවර තැපල් ඡන්ද සලකන පරිදි අධ්‍යයන දෙකකින් සිදු කිරීමට සූදානම් කරන තිබෙනවා. ලබන අගෝස්තු 3 වෙනිදා රජයේ පාසල්වල ගුරුවරුන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තැපල් ඡන්ද සලකන කරනු ලබන අතර සෙසු නිලධාරීන් විසින් තැපල් ඡන්ද සලකන කරනු ලබන්නේ අගෝස්තු 5 සහ 6 දිනවලදීය. මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සඳහා විශේෂ දින 3ක් වෙන් කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශ කරනවා. මෙවර මහමැතිවරණ අධාලව නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීම ආරම්භ කිරීම සඳහා මේ වන විට සැලසුම් කරලා තියෙන්නේ ජූලි 29 වෙනි දින. ඒකම විශේෂ බෙදීමේ දිනයන් හැටියට පෙර අවස්ථාවල මෙන්ම අගෝස්තු 2 වෙනිදා සහ 9 වෙනිදා යන ඉරිදා දිනයන් දෙකේදී විශේෂ බෙදීමේ දින හැටියට තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීමේ කටයුතු සිදු කරනවා ඇති. ඒ වගේම අගෝස්තු 10 වෙනි දින මෙම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීම අවසන් කිරීමට කටයුතු කරලා තියෙනවා. 10 වෙනි දින හවස 6 දාට ආබාධිත පුද්ගලයින්ටද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබා දෙන්නේ අපේ වෙනුවෙන් අපේම හඬ සංවිධානය ඉල්ලා සිටිනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සාමාජිකයින් මෙම ඉල්ලීම කළා. අවුරුදු 10ක් තිස්සේ අපි බලන් ඉන්නවා අපේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කෙටුම් පද පාර්ලිමේන්තුවේ අනගල්. නොයෙකුත් හේතුන් මත 2006 කැබිනට් අනුමැතිය අද කෙටුම් පත 2015 වෙලත් එළියට ඇවිල්ලා නැහැ තාම. අපේ ආබාධිත ප්‍රජාවට තියෙනා වූ ප්‍රශ්න පිළිබඳව යම්කිසි හඬක් පාර්ලිමේන්තුව තුලත් මේ රටේ සමස්ත මහජනතාව තුලත් ඇති කරන්න හොඳම අවස්ථාවක් කියලා තීරණ ගන්න තමයි අපි කැම්පේන් එක. එහෙම නැත්නම් මේ ව්‍යාපාරේ පටන් ගන්න. අවුරුදු 5ක සැලැස්මකට අනුව දකුණු පළාතම සංවර්ධනය කිරීමට පියවරගෙන ඇති බව රත්ගම නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අධික වැසි නොතකා විශාල ජනකායක් මේ ජන හමුවට සහභාගී වෙලා හිටියා. කර්මාන්ත සඳහා අධිකලාප 4ක් තියෙනවා. එයින් දෙකක් මට පේන ඇරෙන දකුණට හුඟක් වාසි වෙනවා. එකක් තමයි හම්බන්තොට. හම්බන්තොට අධිකලාපේ කර්මාන්ත කලාප 3ක් නැත්නම් 4ක් අපේ ඇති කරන්න. එක කලාපයක කර්මාංශාලා 100ක් 150ක් දාගන්න පුළුවන්. එහෙනම් ඒ පැත්තෙන් කර්මාංශාලා 300ක්. එතෙන්ට ගිහින් හොඳ රැකියාව හොයන්න පුළුවන්. අපි බෙන්තොට දේදුවේ ඉඳන් මාතර මිනිස්ස දක්වා විශාල සංචාරක ආර්ථික සංවර්ධන සංචාරක අධිකලාපයක් දානවා. මෙහාට තමයි වැඩියෙන්ම හොටල් කියන්නේ.
මෙහාට තමයි වැඩිම දියුණුව ගේන්නේ. රත්ගම නගරයේ පැවති මෙම ජන හමුව සංවිධානය කළේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක අශෝක සෝමරත්න මහතායි. වචිර අබේවර්ධන, ජයම්පති වික්‍රමරත්න යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන්න බලාපොරොත්තු වන මහා විශාලම ධීවර වරා ඉදිකරන්නේ මේ රජ්‍යම මැතිවරණ කොට්ටාසය තුළයි කියලා මම තමුන්නාන්සේලට වගකීමක් ඇතුව ප්‍රකාශ කරන්න කැමති මිත්‍රවරුනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාන්ත්‍රණය අකර්මණ්‍ය වෙලා, එක්සත් ජනතා නිදහස් සන්ධාන යාන්ත්‍රණය අකර්මණ්‍ය වෙලා අපේක්ෂකයෝ අතර ප්‍රසිද්ධිය ගහ ගන්නවා. අපි ජනවාරි 8 වෙනිදා ඒ ලැබූ ජයග්‍රහණය අගෝස්තු 1000ක් වෙනිදා තහවුරු කරනවා. ඒ සඳහා අපිට ස්වර්ණ මෙහෙල අවස්ථාවක් ලැබෙනවා. ජාති ආගම් ભેද පසෙකලා සියලු දෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ක්‍රියා කළ යුතු බව අස්ගරි මල්වතු මහානායක ස්වාමින් වහන්සේ ආනන්ද සංගරි මහතාට ප්‍රකාශ කර තිබෙනවා. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවව ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරි මහතා ආශිර්වාද ලබා ගත්තා. එයිදී අදසක් වූ මහානායක ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ සියලු ජාතීන් එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. අනතුරුව ආනන්ද සංගරි මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අතදාසි ස්වාමින් වහන්සේ බැහැදුටුවා. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ ජාතික සමගිය ඉතා වැදගත් බවයි. පසුකිය ජනාධිපතිවරණයේදී වරාය අධිකාරී සේවකින් 581 දෙනෙකු පූර්ණ කාලීනව ඡන්ද කටයුතු වලට නිදහස් කර තිබූ අතර එයින් රුපියල් 1,411ක පාඩුවක් වරාය අධිකාරියට සිදුව ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයාට හිමි රජයේ වාහන දෙක මැතිවරණ සමයේ භාවිත කිරීමට අදාළ මුදල් සිය අමාත්‍යංශයට භාර දීමේ අවස්ථාවට එක්වමින් අර්ජුන රණතුංග මහතා මේ බව කියා සිටියා. අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මැතිවරණ සමයේ ඔවුන්ට හිමි රජයේ වාහන භාවිත කරන්නේ නම් ඊට අදාළ ගෙවීම් සිදු කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පසුගියදා දැනුම් දුන්නා. ඒ අනුවයි මෙම මුදල් ගෙවීම සිදු කර ඇත්තේ. අද මම පාවිච්චි කරන වාහනවලට මුදල් ලබලා දුන්න අපි අමාත්‍යංශ ලේකම්තුමාට පහුගිය ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් සේවකයෝ 581 දෙනෙක් නිදහස් කරලා තිබ්බා. පූර්ණ කාලීන ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්නේ. ඒ සඳහා අපේ ආයතනයට 1,411ක පාඩුවක් විඳ ගන්න සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකොට අපේ ආයතනයේ අපි කිසිම කෙනෙක්ව අපි නිදහස් කරන්නේ නැහැ. ඒගොල්ලන් නිවාඩු දාලා ගිහින් දේශපාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ල රාජකාරියෙන් එපිට වෙලාවල් වල ඒගොල්ලන්ට දේශපාලනය කරන්න ඒ අයිතිය ලැබලා දීලා තියෙනවා. මම හිතනවා මේක ආදර්ශයක් අපි හැම දෙනාටම. මොකද අපි යහපාලන ආණ්ඩුවෙන් කරන්න ආවේ රජයේ මුදල් සූරාගෙන, එහෙම නැත්නම් රජයේ සම්පත් පාවිච්චි කරගෙන දේශපාලන ක්‍රමවේදී අපි වෙනස් කරන්නේ. බහුතර බලයක් ඇති විට ජනතාව ආණ්ඩුවටද, සුළුතර බලයක් ඇති විට ආණ්ඩුව ජනතාවටද බියවන බව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මේ ගැන අහමු කතාමැද කතා තුළින්. දැන් සති දෙකකට ඉස්සලා කොළඹ විශ්වවිද්‍යාලය සමීක්ෂණයක් කරා. බුද්ධ්‍යාංශ සමීක්ෂණ වාර්තා ගණනාවක් කළා. දැන් මොනවද දන්නවද කියන්නේ? මේ මහමැතිවරණයේදී මොකෙකුටවත් බහුතර බලයක් ගන්න ලේසි වෙන්නේ නැහැ. ඔය බහුතර බලය ගත්තම බහුතර විනාශයක් වෙනවා. බහුතර බලයක් ආණ්ඩුවට තියෙනකොට ආණ්ඩුව ජනතාව බය කරගන්නවා. සුළුතර ආණ්ඩුවක් තියෙනකොට ආණ්ඩුව ජනතාවට බය වෙනවා. දැන් නම් ආයි ටෙස්ට් කරන්න බෑ. අත්හදා බැලිලිනේ. දිනලා හිටපු මහින්දට වඩා වෙනස් මහින්ද කෙනෙක් මෙදා පාර තමුන්නාසලා දිනවන්නේ. දිනලා හිටපු මහින්දගෙන් වෙච්ච අඩුපාඩු තේරුම් ගත්ත මහින්ද කෙනෙක් මෙදා පාර තමුන්නාසලා දිනවන්නේ. අලුත් මහින්ද කෙනෙක් දැන් නම් නිකන් අනාතෝ ටිකක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් මැතිවරණ ව්‍යාපාරයක් නෑ. තණ්හාය ජායති සෝකෝ චිත්තපටි අවසාන ජවනිකාටික තමයි දැන් යන්නේ. 18 වෙනිදා අපි තණ්හාය ජායති සෝකෝ චිත්තපටි අවසාන දකින්නවා. හාස්‍යමුසු ආස්‍යමුසු අවසානයක් අපි දකින්නවා. රනිල්ලිකව සිංහල කොළඹ කැම්බල් පිටියට ගෙනාවා සම්මේලනයට සෙනඟ. හැබැයි සීටීබී බස් වලින් තමයි ගෙනල්ලා තිබුණේ අපි දැක්කා. කැම්බල් පිටියේ වාගේ දෙගුණ යසෙනක සල්ගාදු පිටියට පයින් අපිට ගේන්න පුළුවන් වුණා. අන්න ඒක තමයි ජයග්‍රහණය. ඔය දෙකෙන් ඔන්න ජයග්‍රහණය සංසන්දනය කරන්න පුළුවන්. මොනරාගලින් බස් එනවා, බිබිලෙන් එනවා, කතරගමින් එනවා, අනුරාධපුරෙන් එනවා, නොමිලේ සමුර්ධි නාදීන් බලෙන් පටව ගන්නවා, ගෙනහිලා ඔළුගෙඩි පෙන්නනවා. මෙයා ඉතින් පම්පෝරි ගහලා අර මිනිස්සු ආපහුවර බස් වලින් ගෙවන්නට ඒවා. ඔන්න වැටුණු වැටි මහින්ද මහත්තය වැඩි කණ්ඩායමක් ගත්තොත් එක්සත් ජාතික පක්ෂයෙන් කට්ටියක් අරගෙන මහින්ද ආණ්ඩුවක් හදනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කට්ටියක් ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කට්ටියක් අරගෙන ආණ්ඩුවක් හදනවා. මොකද මේ පක්ෂ දෙකේම මන්ත්‍රීවරු විකිනෙන්න බලාගෙන ඉන්න මන්ත්‍රීවරු. ඒ නිසා තමයි අපි මේ රටේ ජනතාවන් ඉල්ලන්නේ ඔබගේ මතය නිවැරදි ලෙස ප්‍රකාශ කරන්න නම්
පාර්ලිමේන්තුවේ විකිණෙන්නේ නැති මන්ත්‍රීවරු යවන්න කියලා. පාර්ලිමේන්තුවේ ඉන්නවා ජේවීපී නායක කියලා එක්කෙනෙක්. මම නෑ කතානායකතුමා බුලාසනේ ඉන්නකොටම කිව්වා තමුන්නාසේ කුක්කුටුරාල කියලා. අනුර කුමාර දිසානායක. එයා මේ හරියට මේ කරුණක ගෙඩියක් මේ මෙතන දවට්ටගෙන උගුරේ දවට්ටගෙන කියන ඕපේ රාජපක්ෂ ප්‍රබලම විනාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය කියයි අපි ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කොහොමද අලියට ගහන්නේ එකෙක් ගැන කියයි රත්තරන් අනික ගැන කියයි මහා මාර්ග තව එකෙක් ගැන කියයි වරායවල් අරයා නෑදෑයා කියයි මොන සම්බන්ධකම් තිබුණත් මේ උදාහරණයමයි බලු බෙට්ටේ අගත් එකයි මුලත් එකයි මැදත් එකයි ඒ තුම්පලේම එකම ගඳමයි තියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගෑස් ගණදෙනුවලදී රජය අක්‍රමිකතාවල නිරත වී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරනවා. චෝදනා සියල්ල අසත්‍ය බවයි අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටින්නේ. 122ට ටෙන්ඩරේ ඉදිරිපත් කරපු ෂෙල් සමාගම ගෑස් මෙට්‍රික් ටන් එකක් 105 ගානේ අඛණ්ඩව සපයන්න අද අවබෝධතා ගිවිසුමකට පැමිණුණ බවත් ලබන සතියේදී කොන්දේසි සහිත ගිවිසුමකට එළඹෙන බවත් තමයි දැනට වෙළඳපොළ ආරංචි මාර්ග පවසන්නේ. කලම්බු ටෙලිග්‍රාෆ් දක්වලා තියෙනවා ගණදෙනුව පිටිපස මුදල් අමාත්‍යවරයා සමග තවත් අදෘශ්‍යමාන දේශපාලන බලවතියක් සිටින බව. 2015 කවරණ හදපු මේ මිනිසයා ප්‍රායෝගික නැත න්‍යායාත්මක මට්ටමට කතා කරලා අද හොල්මන් වෙලා තියෙන අපි ගෑස් මිල දෙගමනක් අඩු කරලා අපි මේ නැවත නැවත ඔබතුමාලා ඔය කතන්දර කියන්න නැති දේවල්. මේකේ සාමාන්‍ය ටෙන්ඩර් පරිපාටියත් අඩු වෙනුත් මිල ලැබිලා තියෙනවා. දළදා වහන්සේ වැඩ සිටි බිබිල කොටසර පියංගල රජමහා විහාරස්ථානයේ ටැම්පිට විහාර මන්දිරය විනාශ වෙමින් පවතිනවා. ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දීමට අපොහොසත් වූවොත් තවත් ඓතිහාසික සිද්ධස්ථානයක අවසානය වැඩි ඈතක ඩොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ. පළමු වන වික්‍රමබාහු රජුගේ පාලනයට එරෙහි වූ සුගලා දේවිය දළදා වහන්සේ රැගෙන රුහුණට පලා ගිය බව ඉතිහාසයේ දැක්වෙනවා. එහිදී සුගලා දේවිය පියංගල රජමහා විහාරස්ථානයේදී දළදා වහන්සේ තැන්පත් කළ බවයි සඳහන් වන්නේ. දේවානම්පියතිස්ස රජු ඉදිකළ රියන් 30ක් උස ස්තූපයක් පිරිවෙන් ඇතුළු විහාර අංගනද මෙහි තිබෙනවා. කෙසේ වුවද මහනුවර යුගයේ ඉදිකළ ටැම්පිට විහාර මන්දිරයේ ජලය කාන්දු වීම හේතුවෙන් විහාරයේ ඇති සිතුවම් විනාශ වෙමින් පවතින බවයි විහාරාධිපති පූජ්‍ය බතුල්ල ගම්මන ගුණරතන ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ. අලුතින් ඉදිකළ විහාර මන්දිරයේද ගිලා බැසීමේ තර්ජනයට ලක් වෙලා මෙම ඓතිහාසික සිද්ධස්ථාන රැක ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි විහාරාධිපති ස්වාමින් වහන්සේ අදාළ අංශවලින් ඉල්ලා සිටින්නේ. වඩුවැඩට උපන් හපන් ගම්මැති මොරටු පුතුන් වඩු කර්මාන්තෙන් ජීවිතය ජයගැනැත්තේ රටේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් ලබා දෙමින්. නමුත් ඔවුන්ගේ දෑත්වලින් නිමවන ගෘහභාණ්ඩවල ඉල්ලුම ඉහළ ගියත් ඒ සඳහා අවශ්‍ය දැව සපයා ගැනීමේදී ගැටලු පවතින බව තමයි මේ කර්මාන්තකරුවන් පවසන්නේ. මොරටුව නගරයේ ආශිතෝ පිහිටි ගම්මාන රැසක ජනතාව ජීවනෝපාය කරගෙන තේ කුඩා පරිමාණ වඩු කර්මාන්තය. ඔවුන්ගේ අතින් හැඩ වැඩදා නිමවන ගෘහභාණ්ඩවලට වෙළඳපළේ ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඍජු මෙන්ම වක්‍ර රැකියා අවස්ථා රැසකටත් මෙම කර්මාන්තයෙන් අවස්ථාව සැලසී තිබෙනවා. ගෘහභාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ලී සපයා ගැනීම මෙම වඩු කාර්මිකින්ට මූණ පෑමට සිදුව ඇති බරපතලම ගැටලුවයි. අවශ්‍ය අවස්ථාවලදී ලී මිලදී ගැනීමට පහසුකම් නැතිකමත් ලී මිල ඉහළ ගොස් තිබීමත් තම කර්මාන්තය පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බවයි සුළු පරිමාණ වඩු කර්මාන්තකරුවන් පවසන්නේ. මේ ඉතින් දැන් එන්නේ නැහැ. මේ දැන් මේ ගණන් උසරන නිසා වැඩ දී ගන්න විදියක් නැහැ. කර්මාන්තකරුවෝ හැටියට ඉල්ලන් තියන්නේ අපිට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා තමයි. පෞල් රැසක ජීවනෝපාය බවට පත්ව ඇති සුළු පරිමාණ වඩු කර්මාන්තයේ පවත්නා මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එය එම පිරිසට පමණක් නොව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද හේතුවක් වන බවයි මෙම කර්මාන්තයට සම්බන්ධ වූවන් පෙන්වා දෙන්නේ. ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ලියාපදිංචි අපරාධකරුවෙකුද සිටින බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. මේ සම්බන්ධව අධිකරණයට යන බවත් සන්ධාන ලැයිස්තුව අනිවාර්යෙන්ම අහෝසි වන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී ජෝන් අමරතුංග මහතා කියා සිටියා. ප්‍රධාන විරුද්ධත්වය තමයි
මේ ලයිස්තුවේ හිටිය IRC කාරෙක් අපේක්ෂකත්වය ලබාගෙන. තිලක් වරාගොඩ කියන පුද්ගලයා තමයි 21 වෙනි තැනට ඉන්නේ සඳහන ලයිස්තුවේ. ඔහුට විරුද්ධව නඩු ගණනාවක් තිබුණා. ඕකේ ඉන්නවා තව IRC වෙන්න ඉන්න පිරිසකුත්. අපි කල්පනා කෙරුවා මේ අපේක්ෂකත්වය පිළිබඳවත් ඒ ලයිස්තුවේ එවැනි අපේක්ෂකව ඉදිරිපත් කිරීම තුළින් ඒ ලයිස්තුව අවලංගු කිරීමට අවස්ථාවක් ලබා ගන්න හැටියට මට උපදෙස් දුන්නේ අපේ නීතිඥ මහතුරු මහාධිකරණයට හෝ සුප්‍රීම කෝසාවයට රිට ආඥාවක් ගන්න වහාම මේ පිළිබඳව දැනුවත් කරලා ඉදිරිපත් කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ලයිස්තුව අවලංගු කරයි කියලා. අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ අපේක්ෂක තිලක් වරාගොඩ මහතාගෙන් අප විමසා සිටියා. ජෝන් අමරතුංග මැතිතුමා ඔය කියන චෝදනාම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතුමා සම්පූර්ණ මඩ ගැසීමේ ව්‍යාපාරයක් මේ කරන්නේ. එනිසා මම එතුමාට අභියෝග කරනවා පුළුවන් නම් අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් ඒ සම්බන්ධව විසඳුමක් ගන්න කියලා. මම සූදානම් අධිකරණයට ගිහිල්ලා මගේ කරුණු කියන්න. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පසුගිය වසරට වඩා මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම 25%කින් වැඩි වී ඇති බව පැවසුවා. පසුගිය වසරට සාපේක්ෂව මේ මාස 6 තුල මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම 25%කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම හෙරොයින් ගත්තම ඒක 8 ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. මෙහිදී මාධ්‍යවේදියෙකු වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගෙන් ජීවිත ආරක්ෂාව පිළිබඳව විමසා සිටියා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ලෝකෙම තියෙන ප්‍රකට කියමනක්. කො ඔයා රත්තරන් බාර ගන්න සූදානම් වෙන නැත්නම් පිත්තල බාර ගන්න සූදානම්. රත්තරන් කියන්නේ ත්‍යාග ලබා ගන්න. එහෙම නැත්නම් පිත්තල කියන්නේ බුලට්. ඉතින් මම කල්පනා කරුවා රජයක් විදියට ආරක්ෂාව මට ලබා දෙයි කියලා. අවාසනාවට තාම රජය අපොහසත් වෙලා තිබෙනවා. මට එමුදු ආරක්ෂාවක් සපයන්න ඉල්ලීමක් කරලා තිනවා. ඉතින් 7 දවසේ දාන දෙන දවසේවත් ඒ ආරක්ෂාව මම මගේ යමතුමන දැත්ත කියන්න බෑනේ. ප්‍රතිමාට මේ පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරලා තියෙනවා. ජනාධිපතිතුමා කැඳවලා ඇහුවා මොකද ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නේ කියලා. එතකොට මම ඒකදී පැහැදිලි කරලා කිව්වා ඇමතිතුමත් අගමැතිතුමත් කැමති, පොලිස්පතිතුමත් කැමති, තුන්දෙනාටම වැඩිය බලවන්ත පුද්ගලයෙක් අගමැතියි කියලා. ඉතින් ඒක තමයි සහෝදර නිලධාරීන්ගේ තියෙන සහයෝගය මේ වැඩ කරන්න. ඉතින් ඒ පුද්ගලයා ඒක දෙන්නේ නැත්තම් මට මේ මැතිවරණ සමයේ හිඳ මට මුකුත් කරගන්න විදිහක් නැහැ. නෑ මම වාදී වල ගහලා කිව්වා මේ වහම මේ දෙන්නේ කියලා. ඒ වගේ හුඟක් ප්‍රශ්න තියෙනවා. මේ දෙපාර්තමේන්තු ප්‍රධානී මැතිවරණයක් තීරණය කරපුවාම තනි මතයට තමයි කටයුතු කරන්නේ. ඒක මේ රටේ පිළිසක් අපි දැකලා තියෙනවා. ඉතින් අපි දෙයියන්ට යාඥා කරනවා මෙතුමාට කිසි දෙයක් වෙන්න එපා කියලා. මොකක්වත් ඉතිහාසයක් නැති අම්බිවරයක් කියලා. නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද මේ හමුවේදී අදහස් පළ කළා. ජනවාරි 8 වෙනිදා මේ රටේ වෙනසක් කරන්නනේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළේ. මේකෙන් කරන්නේ ඒක ස්ථාපිත කිරීමයි. මොකද මේක ඇවිල්ලා අපි ඉදිරියට ගෙනියනවා. අවුරුදු 5ක මොනවද අපි කරන්න යන්නේ? යහපාලනය ගැන, නීති රාමුව ගැන, විගණන පැම්ත ගැන, තොරතුරු දැනගැනීමේ පනත ගැන, ඒ තියෙන ප්‍රධාන කරුණු ඔක්කොම මේකට ඇතුළත්. නමුත් ඒකට හුඟක් එහා යනවා මේක. දින 100කින් උපරිම දෙයක් කළ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ බවයි අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසන්නේ. දේවන්නාව තරණය කොට පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ දරන අපේක්ෂකින් කියන කතා අපි දකිමු දැන් දේවන්නා සටන විශේෂංගයෙන්. අපි ජනවාරි 8 වෙනිදා මැතිවරණ දෙති පොරොන්දුවක් දුන්නා. අපි එව්වා ගෙදරකට අපේ දින 100 වැඩසටහන. ඒ දින 100 වැඩසටහනේ අපි කිව්වා අපි මේ බඩු බිල අඩු කරන්න අවශ්‍ය කටයුතු කරනවා පළවෙනි මාසෙ. ජනතාවගේ ආදායම මදි, රජයේ සේවකයාගේ පඩි 10,000කින් වැඩි කරමු. මේ රටේ කෝටි ප්‍රකෝටි ගාන කොරගම් කරමු. නිලධාරීන්ට විරුද්ධව අපි අධිකරණයට ගියා. අපි පළවෙනි දින 100 ඇතුළත මේ රටේ ඉතිහාසයේ තිබ්බ ආණ්ඩුවකින් කරන්න පුළුවන් උපරිම දේ කරපු ආණ්ඩුව තමයි මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ඉන්න මේ ආණ්ඩුව කියලා මං කියනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිස්ටර් ක්ලීන් හරි පිරිසුදු කියලා ප්‍රතිරූපයක් බමාගෙන තිබුණානේ. දැන් අර ළඟදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත්තු කරන්නේ කාල බෝම්බයක්. ඒ කාල බෝම්බ පත්තු කරන දවසේම පත්තරවලට අමතක වෙච්ච කතාවක් ඒ කාල බෝම්බ ඇතුළේම පත්තු කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එනිසා මිස්ටර් ක්ලීන් කියලා දැන් කියන්න බෑ රනිල්ට. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන ජීවිතය තුළ
අපිට මිනිහෙකුට ඇඟිල්ල දික් කළා කියන්න බෑ. ඔහු ඒ තරම් සුපිරිසුදු නායකයෙක් විදියට අපි කල්පනා කරා. ඒ නිසා එවැනි නායකයෙකුට තමයි අපි මේ රට බාර දෙන්නේ ඊට දවසේ. ඒ හින්දා එතුමට යමක් කරන්න ශක්තිමත් ආණ්ඩුවක අවශ්‍යතාවය තියෙනවා. අගෝස්තු 17 වෙනිදා තමුන්නාසල හැම කෙනෙක්ම චන්දපොලට ගිහිල්ලා මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරන්න අවශ්‍ය කටයුතු කරන්නේ කියන එක ඉල්ලා සිටිමින් කුෂිකාර්මික ආර්ථිකය නගා සිටවන්න මට යම් දෙයක් මේ රට කරන්න පුළුවන් වේවි. ඒක මම මේ දෙකල්ල වෙන්නල තියෙනවා. අපිට මහින්ද මහත්තයා එලවන්න ඕන කමක් නැහැ. ඇයි මහින්ද මහත්තයා පුද්දලිකව පෙළවන්නේ? අපිට තිබුණේ යහපාලන කියන වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කරන්න. කවුරු වෙනුවෙන්ද? මේ රටේ දරුවෝ වෙනුවෙන්. ඔබතුමාලා වෙනුවෙන්. ඒක හරියට ඔබතුමාලාගේ මරණාධාර සමිතියේ නැත්තම් ගොවි සංවිධානයේ සභාපති ලේකම් නිලධාරීලා හොරකම් කරා. මොකක්ද දැන් කරන්න ඕනේ? මාරු කරනවනේක දුවලා. ඉතින් ඔබතුමාලා ගමේ කරන දේනේ අපි රටේ කරේ. ඔබ මේ තවමත් හිතාගෙන ඉන්නවද? තවමත් හිතාගෙන ඉන්නවා නම් අපිට අවශ්‍යයි කොන්ද පණ තියන නායකයෙක් කියලා. මනුස්සයෙක්ගේ කොන්ද පණ තියන බව හෝ පෞරුෂත්වය ඔහුගේ තඩි බඩගෙඩියෙන්වත් රැවුලෙන්වත් අතවරණ වින විදිහෙන්වත් අතේ බඳන්ගෙන පිරිත් නූල් ගානෙන්වත් ඇවිදින විදිහෙන්වත් ජය වේවා කියන විදිහෙන්වත් බොරු බේගල් වලින්වත් කියන කුණුහරුපෙන්වත් මොකකින්වත් නෙවෙයි ජනාධිපති කෙනෙක්ව නායකකම ඉන්නේ. ඒ මයින් කරාද පස්සේ කියන බුද්ධලයා ශ්‍රීලංකා ඉදහස් පක්ෂයේ බොහොම පිළිකාව. ඒක ඉන්ජෙක්ෂන් ගහලා කීමියෝ තෙරපි දීලා ශල්‍ය කර්ම කරලා ඔක්කොම කරලා හොද කරලා ආයිත් මතු වෙනවා. ඒක ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයේ කරුණේ. ඒ කරුණෙන් ගැලවෙන්න බැරුව මේ දවස්වල ශ්‍රී ලංකා ඉදහස් පක්ෂය අර ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයේ දෙවියෙක් වගේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එයාට ද්‍රෝහි වෙලා. රටතුර තොරතුරු කෙටියෙන් ගෙන එන ලෝකල් නිවුස් ෂෝට් නෝට් එවත් කෙටි සටහන විශේෂාංගය දැන්. පුත්තලම අනුරාධපුර මාර්ගයේ 12 ප්‍රදේශයේදී සිදු අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා. තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල්ගත කළ බවයි පුත්තලම පොලිසිය සඳහන් කළේ. කැබ් රථයක් සහ සිමෙන්ති පැටව ලොරි රථයක් එකිනෙක ගැටීමිනුයි අනතුර සිදුවුණේ. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වුණා. කොළඹ සිට දඹුල්ල බලා ලූණු තොගයක් රැගෙන යමින් සිටි කන්ටේනර් රථයකුයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ. ඒ හේතුවෙන් පැය කිහිපයකට මාර්ගයේ ඉක්මන් තීරුවක ගමනාගමන කටයුතුද අවහිර වී තිබුණා. යක්කල බෙම්මුල්ල ප්‍රදේශයේ පිහිටි කොහුව ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේ කම්හල්ක ඇති වූ ගින්නකින් කම්හල මුළුමනින්ම විනාශයට පත්වුණා. ඉන් සිදු වූ හානිය රුපියල් කෝටි 2.2 ආසන්න බවයි හිමිකරු පවසන්නේ. ගම්පහ නගරසභා ගින්න නිවීමේ ඒකකයේ පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළා. ගිනිගත්තේන පොලිස් වස්මේ බ්ලැක්වෝටර් වතුයායේ සිට මහවැලි ගඟට ජලය ගලා බසින ඇලමාර්ගයක තිබී බිලිඳියකගේ මලසිරුරක් පොලිසිය සොයාගත්තා. උපන් අවස්ථාවේදීම බිලිඳිය ඇලමාර්ගයට විසිකර දමන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. ගිනිගත්තේන පොලිස් ස්ථානාධිපති සරත් සමරවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. නීති විරෝධීව දැව ප්‍රවාහනය කළ වාහන 3ක් සැකකරුවන් 4 දෙනෙකුද සමග මහනුවරදී පොලිස් අත්අඩංගුවට පත්වුණා. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත දිසා අධිකරණ සහ මෙහෙයුම් ඒකකයයි වැටලීම සිදු කළේ. තේක්ක කඳන් හා ඉරු දැවතොගයක් පොත්තපිටියේ සිට පිළිම තලාවට හා තලාතුවේ සිට හන්තානට ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් සමග ලොරි රථ 3 අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. හැටන් සිට වැලියොවේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කොළොන්නාව කොටගලදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටෙමින් බස් රථයේ ගමන්ගත් 6 දිනෙකු තුවාල ලැබුවා. තුවාලකරුවන් වටවල රෝහලටයි ඇතුළත් කෙරුණේ. අයහපත් කාලගුණය අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ. තාක්ෂණය සමග පිරිහෙන මිනිසුන් යහපත් කිරීමට බෞද්ධ දර්ශනය ජනපති පවසයි. ජනතාව රජකරවන එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය එළිදකි. සිරියාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයාගේ පවුල ගැන වහා පරීක්ෂණ කරන්න අගමැති නියෝග කරයි. හොඳම රාජනායකයාට කියන කෙටි නම හොරා බව මහින්ද කියයි. සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සඳුදා 2025 හඳේ හාල් සමග ගෙවල්. එක්සත් ජාතික පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශය අද එළිදක්වනු ලැබුවා. හසිත අකලංක දයාලගේ ඒ පිළිබඳ සැකසූ වාර්තාව ගෙනෙන්නට සූදානමින්. මාස 60ක් තුළ අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරමුණු කරගත් පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශන එක්සත් ජාතික පෙරමුණේ එළිදැක්වීම සිදු වුණා කොළඹ විහාර මහදේවි එළිමහන රංගපීඨයේදී.
මෙතෙක් කලක් මෙරට දේශපාලනය තුළ මැතිවරණ සමයේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශ හුදෙක් පොතකට පමණක් සීමා වුණා. එහෙත් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ දිනසියේ වැඩසටහන යථාර්ථයක් කිරීමත් සමග ප්‍රතිපත්ති ප්‍රකාශන සඳහා රට තුළ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වමින් ප්‍රකාශ කළේද මෙය රට සංවර්ධනය කරන ක්‍රියාවලියේ යෝජනාවලිය බවයි. එය මූලිකාංශ පහක් යටතේ සිදු කිරීමටයි යෝජනා වී ඇත්තේ. ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය, නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය, යටිතල පහසුකම් හා ආයෝජන ක්‍රියාවලිය හා අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය ඊට ඇතුළත්. මාස 60ක් තුළ අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය එළිදැක්වීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රසක ක්‍රියාකාරීන් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්‍රියාවලිය පැමිණ සිටි පිරිසට පිළිගැන්වුවා. අනතුරු අදහස් දැක්වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ පක්ෂ දේශපාලනය අමතක කර ප්‍රතිපත්තියක් වටා ඒකරාශී වීමේ වැදගත්කම පෙන්වා දුන්නා. මෙතෙක් අනුගමනය කළ අපේ ප්‍රතිපත්තිය මගේ ඇඟෙත්ලේ රතු පාටයි, මගේ ඇඟෙත්ලේ කොළ පාටයි, මගේ ඇඟෙත්ලේ නිල් පාටයි. ඔහොම අසනීපයක් තිබුණා අපිට. ඒක ලියුකේමියා. ඉක්මනට බේජ්ජන්න ඕන. ඒසාද අසනීපය අඩු කරලා දාලා දැන්වත් ප්‍රතිපත්තියක් වටා ජනතාවට ඒකරාශී වෙන්න කියලා ආරාධනා කරලා ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරලා රට ජයග්‍රහණය කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ වන විට රට තුළ පරිවර්තනීය වෙනසක් සිදුවෙමින් ඇති බවයි අමාත්‍ය රවුෆ් හකිම් මහතා මෙම අවස්ථාවේ ප්‍රකාශ කළේ. දැන් පරිවර්තනීය වෙනසක් වෙලා ඒක චම්පිකරණව කළා ආපු හින්දා වෙච්ච දෙයක් නෙවෙයි, වෙනත් කාරණාවක් කොට වෙච්ච දෙයක්. එනම් අද සුළු ජාතීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආරක්ෂාව, ආගමේ ඇදහීමට තියෙන ඒ නිදහස, රටේ සාමය සංහිඳියාව පිළිබඳ වූ කාරණාව. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය පාට්ලි චම්පිකරණවක මහතාද අදහස් පළ කළා. රාජපක්ෂව උසාවියේ වැරදි කාර්යය කරන තව කල්යයි, හැබැයි ජනතා අධිකරණයේ ඉදිරියේ ඔහු වැරදි කාර්යය කරන්න ලබන අගෝස්තු 17 වෙනිදාට අලිය ලකුණේ එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දෙන්න කියලා අපි ඔබට ඉල්ලනම් කරනවා මිත්‍රවරුනි. අපි මහින්දට අභියෝග කරනවා, පුළුවන් නම් 150 අරගෙන සුදන වෙන්න. අධිකරණයේ හමුවේ හොරුන් දනගස්වනතුරු යහපාලන සටන ගෙන යන බවයි අමාත්‍ය රාජිත සේනරත්න මහතා කියා සිටියේ. ඒ මහරජා ඇවිල්ලා තියෙනවා. නැවත මේ යකා නටන්නේ නෝ. මේ හොරු, මේ මැරයෝ, මේ මිනිමරුවෝ, මේ තිරිසන්නු සියලු දෙනාව අධිකරණේ පාමුල දනගස්වනතුරු මේ යහපාලන සටන අපි ඉදිරියට ගෙනියන සෞතර මතක තියාගන්න. මෙවර මහමැතිවරණයෙන් පසු මෙරට ජනතාව රජ කරවීම තම අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ. මට ඕනේ රජමාලිගාවක් හදන්න නෙමෙයි. ඔබ සියලු දෙනාගේම ගෙදර, ඔබ සියලු දෙනාගේම ගේවත්ත, ඔබ සියලු දෙනාගේම කුඹුර ඔබේ රාජධානිය බවට පත් කරන්න. මට ඕනේ රජ පවුලක් ඇති කරන්න නෙමෙයි. මට ඕනේ හැම පවුලක්ම රජ කරවන්න. ඒ නිසා අගෝස්තු 17 දා විප්ලව ආරම්භ කරන්න එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දීලා අලිය ළඟින් කතරේ ගහන්න කියලා ඉල්ලමින් ජනතාවට ජය වේවා, එක්සත් ජාතික පෙර ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා. මහා මැතිවරණයට අදාළ සිදුවීම් 321ක් වාර්තා වී ඇතැයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළා. අපිට ඊයේ අවසන් වූ දිනය වන විට මැතිවරණය ආශ්‍රිත සිදුවීම් 321ක් වාර්තා වෙලා තියෙනවා. මෙම සිදුවීම් අතුරින් සිදුවීම් 27ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස අපවිත වාර්තා වී තිබෙන්නේ. සිදුවීම් 123ක් නීති විරෝධී ප්‍රචාරණය හා සම්බන්ධ සිදුවීම්. විශේෂම ලක්ෂණය වන්නේ පොදු දේපල අයථා ලෙස පරිහරණය කිරීම පිළිබඳව සිදුවීම් 171ක් මේ තුළ අන්තර්ගත වෙනවා. නිශ්චිතවම කරුණු ප්‍රකාශ කරන්න පුළුවන් රැකියා ලබා දීමේ අවස්ථා 254කුත් අපවිත වාර්තා වෙලා තිබෙනවා පළාත් සභා රජයේ ආයතනවල. ඒක ගත්තම පහුගිය මැතිවරණ හා සැසඳීමේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකියුතු අඩුවක් දක්නට ලැබෙනවා. හොරා කියන අකුරු දෙකට කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහත්මයා අම්බලන්තොට රිදියගමදී අලුත් අර්ථකථනයක් දුන්නා. ඔහු කියනවා හොරා කියන අකුරු දෙකේ තේරුම හොඳම රාජ්‍යනායකයා කියන එකලු. තමාට අද හොරා කියන්නේ හොඳම රාජ්‍යනායකයා කියන අර්ථකථනයක් කියලයි මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ. ඉක්වැල්ලේදී මට ලියුමක් දික් කරා. ඒකේ තියෙනවා හොරා හොරා හොරා. මේ සිවුරු හොරා සිවුරු හොරකම් කරේ නැත. මේ කුරුල්ලා
සුදු රෙදි හොරකම් කරේ නැත. කුරුල්ලෝ කිසිවෙක් හොරකමක් කර නැත. හැබැයි නම හොරා. එයා ලියනවා හෝ කියන්නේ බලන්න. හෝ කියන්නේ හොඳම. මෙයා ලියලා මම කියපු ඒවා නෙමෙයි. මෙයා ලියලා තියෙන එක කියන්නේ. හොඳම. රා රාජ්‍ය නායකයා. මේක ඇත්තටම වැරදිලා හරි මේවා කියවෙනවා. එතකොට ඒකේ එතනින් තාලා බලන්න මේ වගේ. උදාහරණයක්. මැකෝ මැතිවරණ කොමසාරිස්. ප්‍රාලේ ප්‍රාදේශීය ලේකම්. කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්ස ජනරැලියේදී පුද්ගලයෙකුට පහර දීමට තැත් කිරීම කිසිසේත්ම ජනනායකයෙකුට ගැළපෙන්නේ නැති ක්‍රියාවක් බව පක්ෂ විපක්ෂ බෙදයකින් තොරව ජනතා මත පළවෙමින් තිබෙනවා. දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අකුරැස්ස නගරයේදී රැලිය පැවැත්වුණේ. රැලියට සහභාගිවීම සඳහා පැමිණි මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට නැගීමට මොහොතකට පෙරයි මෙම ගැටුම ඇති වුණේ. එහිදී කිසියම් පුද්ගලයෙකුට පහර දීමට ඒ මහතා උත්සාහ කළ අවස්ථාවේ ආරක්ෂක භටයින් ඉන් වළක්වාගෙන ඒ මහතාව වේදිකාව වෙත ගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ක්‍රියාකලාපයට දිවයිනේ විවිධ ප්‍රදේශවල බොහෝ පිරිසක් අප්‍රසාදය පළ කරනවා. මෙවැනි තත්ත්වයක් උඩ ඉදිරියට ගියෝතින් ඡන්දේ කිට්ටු වෙනකොට එතුමගේ කණ්ඩායම ඉන්න වැඩි දෙනෙක් ගුටි කාපු අය වෙයි. අපිට දැන් ඇත්තටම හිතන්න පුළුවන් මෙතුමාගේ මේ නියම ස්වරූපය මෙන්න මෙතනින් තමයි අපිට දැන් තේරලා තියෙන්නේ. මට පේන විදියට මේ පරාජයක් අභිමුඛයේ ඉඳගෙන මේ මානසිකත්වය නිසා ඇතිවෙච්ච තත්ත්වයක් තමයි මෙතුමා මේ ප්‍රදර්ශනය කරේ. එවැනි ජනාධිපතිවරයෙක් අපේ රටට සුදුසු නෑ කියන එක තමයි මම නම් හිතන්නේ. මේ අතර අකුරැස්ස යතු සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සූරියවැව මීගහ ජදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කරුණු පැහැදිලි කළා. මගේ අතේ එල්ලුණ ආදරේට ඇවිල්ලා ඇඟිල්ල අල්ලලා ඇඟිල්ල මේ පැත්ත තාපොඩ්ඩේ මගේ ඇඟිල්ල කැඩෙනවා. මම ඉතින් මෙහෙම කළා තල්ලු කළා. තල්ලු කර නැතුව දෙයියනේ මේ කෙල්ලිලා මගේ ඇඟිල්ල කඩාගන්නේ. මේ තත්ත්වේ තමයි ඇත්ත කතාව. මහින්ද රාජපක්ෂ වේදිකාවට ජනතාව අතරින් යනකොට ඒ ජනතාව අතර ඉන්න කෙනෙක් අහනවා අර වම් මතේ තියෙන වශීබෝලේ දිහා බලලා මහින්ද මහත්තයා ඕක යාපනයේ රත්තරන්ද කියලා මහින්ද මහත්තයා යකාන කියනවා. මහින්ද මහත්තයා ආපහු හැරිලා ගහනවා දෙකක්. මෙහෙම ආත්ම සංගමයක් නැති කෙනෙක්ගේ විවේචනයක් අහන්න බැරි ප්‍රචණ්ඩත්වයට බර පුද්ගලයෙක්ට මේ රට බාර දෙනවද? එතුමා රාජනායකයෙක් විදිහට මේ හැසිරීච්ච විදිහ අපි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. පාක්ෂිකයන්ට එහෙම කරන එක හුඟක්ම කනගාටු වෙනවා. රටේ ජනතාව වෙනුවෙන් අපි මේ වගේ බලාපොරොත්තුවක් වෙනවා නම් ඒ වගේ නායකයෙක් අපි පත් කර ගැනීම අපිටත් බය සහගත තත්ත්වයක් උදා වීමට හැකියාවක් ලැබෙනවා. රටේ සියලු දෙනාම මේක පිළිකුලෙන් හෙලා දකිනවා. මේ හිටපු රාජ්‍ය නායකයෙක් හැසිරිය යුතු නැහැ මේ විදිහට. අපිත් එතුමාට ගරු කළා අවුරුදු ගාණක්. නමුත් මේ වගේ සිදුවීමක් සිදු කිරීම පිළිබඳව ඇත්තෙන්ම රටේ පුරවැසියෙක් හැටියට කනගාටු වෙනවා. තාක්ෂණය සමග බොහෝ මිනිසුන් පිරිහෙමින් පවතින බවත් පිරිහෙන මිනිසුන් යහපත් කිරීමට බෞද්ධ දර්ශනය පදනම්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මාවනැල්ල උඩමුල්ල රුවන්පුර ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ බෞද්ධ මන්දිරය හා බෝධිය වටා ඉදි කළ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට පැමිණුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. විහාරාධිපති පූජ්‍ය එළදත්තේ සද්දාසීල ස්වාමින් වහන්සේට ජනාධිපතිවරයා අටපිරිකරක් පූජා කළා. උන්වහන්සේ මෙහිදී ජනාධිපතිවරයාට සිත් ප්‍රාර්ථනා කළා. ඉන් අනතුරුව අභිනවීන් ඉදි කළ බෞද්ධ මන්දිරයේ පලකය විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මල් පූජා කිරීමටද එක් වුණා. රන් වැට විවෘත කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේ නාපලයක් රෝපණය කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තා. පැමිණ සිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ බෞද්ධ දර්ශනය තුළින් අයහපත් මිනිසුන් යහපත් කළ හැකි බවයි. ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ උපදේශකත්වය මඟ පෙන්වීම නායකත්වය තමයි ඒ ගම්මානය තුළ යහපත් බව, හැදිච්චකම, විනයගරුක බව, ආචාරශීලී බව, මනුෂ්‍යකම සෑම විටම ආරක්ෂා වෙන්නේ. බෞද්ධ දර්ශනය පුරා විහිදී තිබෙන්නේ මිනිසුන්ගේ ජීවිත හැඩගැසීම සඳහා දුෂ්කරත්වය, කටුක බව, අභියෝගාත්මක සමාජයක ජීවිතයක් යහපත්ව ගොඩනගා ගැනීම පිළිබඳව. අපි එක් පැත්තකින් තාක්ෂණයේ වැදගත්කම දකිනවා වගේම තවත් පැත්තකින් නව තාක්ෂණයත් සමග මේ වාණිජ්‍ය සමාජය තුළ බොහෝ මිනිසුන්ගේ පිරිහීමයි අපි දකින්නේ. පිරිහෙන මිනිසුන් යහපත් කරන්න, යහපත් මනසක් ඇතුව වඩාත් හොඳ සමාජයක් ගොඩනගන්න බෞද්ධ දර්ශනය
තමයි අද පදනම් වෙලා තිබෙන්නේ. රාමඤ්ඤනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද මැති ඇමතුරුන්තුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. IS ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධව සිටි ශ්‍රී ලංකිකයාගේ පවුලේ අයද අත්අඩංගුවටගෙන පුළුල් විමර්ශනයක් කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් ප්‍රවෘත්ති දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. ඊයේ කැබිනට් මණ්ඩලයේදීත් අග්‍රාමාත්‍යතුමා පැහැදිලිවම කිව්වා විශේෂම උපදෙස් දීලා තියෙනවා ආරක්ෂකංශවලට ඒගොල්ලන්ගේ පවුලේ ඉතුරු සමාජිකයන්වත් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා මේ යම් සම්බන්ධතා තිබෙනවාද කියලා සොයා බලලා ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම. මෙරිහනේදී අත්අඩංගුවට ගත් සුදු වෑන් රථය මුල් කර ගනිමින් ඊනියා දේශප්‍රේමීන දේශපාලන වාසය ලබා ගැනීමට උත්සාහ දරන බව මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. පෞගේ දවස්වල මේ සුදු වෑන් ගැන කතා කරන මේ පිස්තල් එකත් මේ වෙහිකල් එකත් බාර දීලා තියෙන්නේ මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්ලා මහතුමාට. අත්අඩංගුවට ගත් දෙදෙනාම ඔහුගේ ආරක්ෂක බටේ මුදා පරීක්ෂණ වලින් කියලා තියෙනවා මේක කිසිම වැරදක් ඔයවත් සිදු වෙලා නැහැ. අද ඒවත් ඊනියා දේශප්‍රේමීන් කියා ගන්න කට්ටිය පාවිච්චි කරනවා මේ ඡන්ද පෙන්වන්න මේ මහින්ද රාජපක්ෂව ගෝඨාභය රාජපක්ෂව ඝාතනය කරන්න ආවයි කියලා. මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය රවි කරුණානායක මහතා සිරිලිය සවිය ගිනුමේ මුදල් අවභාවිතය හා ලැම්බුගිනි ආනයනයේදී බදු ගෙවීම පැහැරහැරීම පිළිබඳ කරුණු හෙළි කළා. මෑතකදී පත්තරවල තිබ්බා ලැම්බුගිනි කාර් සම්බන්ධයෙන් මොකුත් ප්‍රශ්නයක් නැහැ. අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා මේ වගේ කාර් තුනක් ගෙන්නලා අධ්‍යක්ෂ ජෙනරල් කස්ටම්ස් වල රේගුවල නියෝගය නිකුත් කරලා තිබ්බා බදු අය කරන්න එපයි කියලා. ඒකේ තියෙන බැංක් ගැරන්ටි එක පෙන් කැෂ් කරන්න හැදුවා. ඒකේ සම්පූර්ණයෙන්ම අපට ආදායමක් වශයෙන් ලබා තියෙනවා මිලියන් 278. මෙන්න අවශ්‍ය නම් බැංක් ගැරන්ටි සමග තියෙන කාර්තු. සිරිලිය සම්බන්ධයෙන් මෙතන තොරතුරු ඔක්කොම තියෙනවා. කොහේද කොයි account කොහමද ඉල්ලුවේ මේ ඔක්කොම මෙතන තියෙනවා. රජ්‍ය සේනත් මහත්තයා දැන් නිල නිවස ගෝතම රාජපක්ෂ ආරක්ෂක ලේකම් ඉන්නගේ එතන මාළු ටැංකිය හදන්න ලක්ෂ 2300ක් වියදම් කළා. මෙන්න මේ වගේ අපරාධ වියදම් තමයි කතා කරන්නේ. බොහෝ දේශපාලන පක්ෂ සමගිය වෙනුවට විරසක භාවයත් එකට එකතු වන රටක් වෙනුවට බෙදෙන රටකුත් නිර්මාණය කිරීමට මෙවර මැතිවරණයේදී කටයුතු කරද්දී සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ අර්ධද්වීපයේ සංචාරයක නිරත වුණා. යාපනයේ රදගුරු නිවස වෙත ගිය දිසානායක මහතා යාපනයේ රදගුරු තෝමස් සෞන්දරනායකම් හිමිපාණන් මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ හෘද සාක්ෂියේ සම්මුතිය ජාතික වැඩපිළිවෙල පිළිබඳවද දිසානායක මහතා මෙහිදී රදගුරු හිමිපාණන් දැනුවත් කළා. අපේ තුමාට පොරොන්දුවක් වුණා යාපනයේ ජනතාව මුහුණ දී තිබෙන ඉඩම් ගැටලුව පිළිබඳවත් ඒ වගේම ධීවර ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සහ අනිකුත් පොදු ගැටලු පිළිබඳවත් පාර්ලිමේන්තුවේදී ජනතාව තුළ මතය ගොඩනැගීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙන බව සහ බොහෝ දේශපාලන ව්‍යාපාරයන් අද ඉවර්ණ ව්‍යාපාරයේ යෙදෙමින් ඉන්නේ එකට එකතු වෙන රටක් වෙනුවට බෙදෙන රටක් වෙනුවට සමගිය හදනවා වෙනුවට විරසක භාවය හැදීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ සමගිය ගොඩනැගීම වෙනුවෙන්. මහමැතිවරණයේ අපේක්ෂකයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා සුපිරි වරප්‍රසාද භුක්ති විඳීමේ හේතුවෙන් මැතිවරණයේ වෙනත් අපේක්ෂකයන්ට අසාධාරණයක් වන බවට ගොනු කළ නඩුව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනෙනවා. තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නව සම සමාජ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටින සේනක පෙරේරා මහතායි නඩුව ගොනු කර ඇත්තේ. මෙහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සඳාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා නම් කර තිබෙනවා. එමෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම නීතිපතිවරයාද වග උත්තරකරුවන් ලෙසටයි නම් කර තිබෙන්නේ. සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 27 වනදා කොළඹදී එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රේමජයන්ත මහතා මේ බව අවධාරණය කළ අතර සන්ධානයේ නියෝජිතයන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි 27 වෙනිදා නව ආරකින් එළිදක්වන මෙරටේ අවුරුදු 18-35 අතර රැකියා ව්‍යුක්තිම් පෙළෙන උගත් බුද්ධිමත් තරුණ තරුණියන් සඳහා යථාර්ථයක් කළ හැකි වැඩස්ථානක් අපි යෝජනා කරමු.
ජපු මට්ටමෙන් පහළ සිටින ජනතාව ඉලක්ක කරගත් විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඊළඟට වතුකම් කරුවන් රාජ්‍ය සේවකින් ස්වයන් රැකියාලාභින් සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා වැඩස්ථාන රාශියක් ප්‍රතිපත්ති ප්‍රකාශන තුලින් එළිදක්වනවා. ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ වැඩපිළිවෙල ඊයේ එළිදැක්වුවා. එක්සත් ජාතික පක්ෂයේ සාදර අනුග්‍රහයෙන්. ඒ වැඩපිළිවෙලේ කොහෙවත් ඒකීය භාවය කියන වචනේ නැහැ. නූතන ජවිපේ වික්‍රමසිංහ මහත්තයාට සින්න වෙච්ච ජවිපේ ඒ බව සනාත කළා තියෙනවා. දේශයේ හෘද සාක්ෂිය නෙවෙයි මං හිතන්නේ සිරිකොතේ හෘද සාක්ෂිය. ඒකීය භාවයේ නැති ප්‍රතිපත්ති ප්‍රකාශයක් පළවෙනි වතාවට එළිදක්වලා තියෙනවා. ඒ අතින් අනුරුද්ධ දිසානායක මහත්තයා වාර්තාගත නායකත්වයක් ජවිපේට ලබා දීලා තියෙනවා. යුද්ධයකට පස්සේ නවත ගන්න බැරි කාරණා තිබුණා. අපි පිළිගන්නවා. සංඉන්දියා ක්‍රියාවලියේ අපි අතින් අඩුපාඩු වුණා නම්, ඒ අපේ වේගය පිළිබඳ අඩුවක් තිබුණා නම් අපි ඒකත් පිළිගන්නවා. ඒ වරද නිවැරදි කරගන්න තමයි අපි අලුතින්ම පටන් ගනිමු කියලා අපේ තේමා පාඩේ ඇතුලේ තියෙන්නේ. අපේ රටේ දරිද්‍රතාවය අඩු වෙලා තිබෙනවා. ඒකත් අලුත් ප්‍රවණතාවයක් තිබෙනවා. අර අසමානතාවය වැඩි වෙලා තියෙනවා. මේකට තිබෙන විසුම අලුත් බදු ප්‍රතිපත්තියක්. ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්තියක්. ඍජුබද්ධ වැඩි කරන්න, වක්‍රබද්ධ අඩු කරන්න. පසුගිය ජනාධිපතිවරණයේදී සඳහනය ලංගමේට හා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ගෙවිය යුතු මුදල් පැහැරහැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අද පැවති කැබිනට් ප්‍රවෘත්ති දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියා. තවත් කැබිනට් තීරණ රැසක් පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා. ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දේශපාලන රැස්වීම සඳහා බස් රථය යොදාගෙන තියෙනවා. මිලියන 142.5ක් ගෙවන්නට තියෙනවා, ගෙවල නැහැ. රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා මං හිතන්නේ මිලියන 300ක් විතර ගෙවන්නට තියෙනවා සන්ධානය. දැන්වීම පළ කරලා අද වෙනතුරු සල්ලි ගෙවල නැහැ. අනුමැතිය ලබා දුන්නා සන්ධාන ලේකම්වරයාට විරුද්ධව නඩු පැවරීමට. කොළඹ ඉඳලා නුවරට අලුත් අධිවේගී මාර්ගය. ඒකේ පළවෙනි කොටස තමයි කඩවත ඉඳලා මීරිගමට. කඩවත ඉඳලා කොස්සින්නට කිලෝමීටර 5ක් හදනවා. අධික වියදමක් දරන දේවලුත් එක්ක වියදම් වෙන්නේ කිලෝමීටරකට බිලියන 4.5යි. ශ්‍රී ලංකා රේගු ස්කෑන් පද්ධතිය අවුරුදු 8ක් පරණයි. හැමතිස්සෙම රෙපෙයා කරන්නට සිදුවෙන දෙයක්. ඒ නිසා කන්ටේනර් ස්කෑනින් සිස්ටම් එකක් ගේනවා. ඒ සිස්ටම් එක අනුව හැම කන්ටේනර් එකක්ම ස්ක්‍රීන් වෙනවා. එතකොට අපිට ඕක ගේන එතනෝල්, කුඩු, පෞගේ කාලේ ගෙනාපු ඒවා ඉතාමත් මෙක්මනින් නවත්තලා දාන. මේ සඳහා අපේ මුදල් ඇමතිතුමා ගෙනාපු යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරා. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට එම තැන්පත් මුදල් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. හෙට දිනේදී එම කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ගෝල්ඩන් කී තැන්පත්කරුවන් දීර්ඝ කාලයක සිට මුහුණ පා ඇති ගැටලුව කෙරෙහි වත්මන් රජයේ අවධානය යොමු වුණා. අමාත්‍ය රවි කරුණානායක මහතා නව රජයේ අතුරු අයවැය මගින් තැන්පත්කරුවන්ට එම මුදල් ආපසු ලබා දීමට යෝජනා කළා. රජය ඊට අනුමැතිය ලබා දීමත් සමගයි තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කෙරුණේ. දිවයිනපුරා දසදහසකට අධික පිරිසක් රුපියල් බිලියන 27ක් ගෝල්ඩන් කී ආයතනයේ තැන්පත් කළ බවයි එම තැන්පත්කරුවන් පෙන්වා දී තිබුණේ. ඒ අනුව රුපියල් 20 ලක්ෂයක් දක්වා වූ තැන්පත්කරුවන් වෙත හෙට සිට මාසික කාලයක් ඇතුළත එම මුදල ගෙවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 544.3ක්. මීට අමතරව රුපියල් මිලියන 10ට අඩු තැන්පත්කරුවන් වෙත වසරක් ගෙවී යාමට පෙර අදාළ ගෙවීම් සිදු කිරීමටද රජය තීරණය කර තිබෙනවා. ගෝල්ඩන් කී තැන්පත්කරුවන් පවරන ලද නඩුවේදී ඔවුන්ගේ ගිණුම් ශේෂයෙන් 41% මුදලක් ආපසු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණා. රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමේ සභාපති මාකෝ පෙරේරා මහතා, හෙට දවසේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උදේ 9 ඉඳලා දවල් කාලය දක්වා අතිගරු ජනාධිපතිතුමා, ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාගේ මූලිකත්වයෙන් සියලු තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ දින වකවානු ඇතුව සඳහන් කරන්න යනවා. ලංකාව පුරා විසිරලා ඉන්න 10,000ක් තරම් තැන්පත්කරුවෝ සහ ඔවුන්ගෙන් යැපෙන සියලු දෙනෙකුට දන්වනවා සහභාගී වෙන්න කියලා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිංශයේ සිය ප්‍රවෘත්තියක් ඔස්සේ ඉදිකරන දෙවන නිවසේ වැඩ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. සෙනෙහසේ නිවහන ලෙස නම් කර ඇති මෙම නිවස ඉදිකෙරෙන්නේ මිනුවන්ගොඩ වැල්හේන ග්‍රාමයේයි. එහි ඉදිකිරීම සඳහා සිය මාසික වැටුප ස්වාධීන රූපවාහිනියේ සභාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අද පරිත්‍යාග කළා. දරුවන් 5 දෙනෙකු සහිත මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවුලකට මෙම නිවස ඉදිකර දෙන්නට මඟ පෑදුනේ අප විකාශය කළ ප්‍රවෘත්තියක් පදනම් කරගෙනයි. නිවස ඉදිකිරීමට ඉඩම ලබා දුන්නේ ASP ලියනගේ මහතායි. කැනඩාවේ පදිංචි සෝමපාල මැණික් දිසානායක මහතා රුපියල් ලක්ෂ 2ක් ලබා දුන්නා. හොල්සිම් ආයතනයේ හිටපු නියෝජ්‍ය සභාපති අසේල ඉද්දවිල මහතා නිවස සඳහා සිමෙන්ති ලබා දෙනවා. කඩුවෙල නගරාධිපති GH බුද්ධදාස මහතා නිවස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂයක් ලබා දුන්නා.
එවැගේම රංගන ශිල්පී ධම්මික අලුත්ගෙදර මහතාත් මේ නිවස සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට අපට පොරොන්දු වුණා. ස්වාධීන රූපවාහිනී වේශ නිරූපණ ශිල්පී ශම්මි දර්ශන මහතා වහල සෙවිලි කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙනවා. ගල්ලේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා මෙම නිවස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 3ක් ලබා දෙන්න පොරොන්දු වුණා. ස්වාධීන රූපවාහිනී ඉතිහාසයේ සභාපතිවරයෙකු සිය වැටුප ආයතනයේ සුබසාධන කටයුත්තක් සඳහා පරිත්‍යාග කළ ප්‍රථම අවස්ථාව ලෙසද අද දවස සටහන් වෙනවා. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සිය වැටුප නිවස ඉදිකරන ප්‍රවෘත්ති අංශයේ මදුනිකා කරපුටුගල මහත්මියට භාර දුන්නා. මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රවෘත්ති ලාල් හේමන්ත මාවලගී මහතා ඇතුළු ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් එක් වුණා. යහපත් හෙටක් වෙනුවෙන් සිදු කරන දේශපාලන ශාන්ති කර්මය ගිරිය වැඩසටහන අද රාත්‍රියේ 10ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කරනවා. ගිරිය වැඩසටහනේ මෙවර මාතෘකාව වන්නේ අපේ තරුණ වැඩපිළිවෙල යන්නයි. මෙවර ගිරියට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උපුල් ශාන්ත සන්නස්කල මහතාත්, ජනතා විමුක්ති පෙරමුණෙන් ලාල් කුමාර පේලි මහතාත්, සන්ධානය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් අරුණ දීපාල් මහතාත් සහභාගී වීමට නිමිතයි. යහපත් දේශපාලන සංස්කෘතියක් උදෙසා ඒ යක්ෂ භූතමල් ප්‍රේතාදීනුමිනිස් දෝෂ වූනියම් ආනමින ඇස්වා කටවා තාංචි පැන්වීම ආදී සියලු දෝෂාන්ධකාරයේ පණුවත් දෙවනවත් තුන්වනවත් නිවාරණයි තීන්දුයි ආයුර ආරක්ෂාවන් ආවඩා ආයුබෝ වේවා. කිරය අපේ තරුණ වැඩපිළිවෙල උපුල් ශාන්ත සන්නස්කල ශාන්ත බණ්ඩාර අරුණ දීපාල ලාල් කුමාර පේන ගිරය අද රාත්‍රී 10ට ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ ධනුෂ්ක බණ්ඩාර. අයිබෝන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය සැලසුම් වෙනස් කළ යුතු බව පුහුණුකරු මාවන් අතපත්තු පවසනවා. ඔහු මේව කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය සිව්වන එක් දින තරගයත් පරාජයට පත්වීමෙන් අනතුරුවයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු ආර් 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත්තේ ලකුණු 256ක් පමණි. ලහිරු තිරිමාන්න ලකුණු 90යි. පිළිතුරු ඉල්ලුම් ක්‍රීඩා කළ පාකිස්තානයේ පන්දු ආර් 40යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහී ලකුණු 257 රැස් කර ගැනීමට සමත් වුණා. අහමඩ් ෂෙෂාට් ලකුණු 95යි. මෙම පරාජයත් සමග තරගාවලියේ ජයද සංචාරක පාකිස්තානය සතු වුණා. තරගයට අනතුරු පැවති මාධ්‍ය හමුවේදී පුහුණුකරු මාවන් අතපත්තු අදහස් පළ කළා. කණ්ඩායමක් විදිහට මම හිතන්නේ අපි පිතිකරණයේ පන්දු යවන්න අන්දියංශයේත් ඒ වගේම පන්දු රැකීමෙත් දුර්වලකම් නිසායි මේ තරගාවලිය අපිට පරාජය වෙන්න සිදු වුණේ. අපි හොඳ කණ්ඩායමක් එක්ක තරඟ කරනවා. මේ අංශ තුනෙන්ම මේ කණ්ඩායම අපිට වඩා හොඳට තරඟ කෙරුවා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ වත්සලා කුලසූරිය. ස්තුති මදුක. හෙට දවසේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹේන පළාත්වලටත් ගල් සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් තැනින් පැන ඇති වෙන්න පුළුවන්. අප්‍රභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව කියන පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැත් ඇති වෙන්න පුළුවන් කියලායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබුණේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ ගැන මතක් කරනකොට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙන මුහුදු ප්‍රදේශවලට තැනින් පැන ඇති වෙන්න පුළුවන්. සෙසු මුහුදු ප්‍රදේශවලට අප්‍රභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැත් ඇති වෙන්නත් හැකියාව තියෙනවා. සුලංගමන්නේ නිර්ත දෙසින් සුලංගේ වේගය 5 කිලෝමීටර 30 40 අතර අගයක් ගන්නවා. ඇතැම් අවස්ථාවකදී සුලංගේ වේගය 5 කිලෝමීටර 50 60ක් දක්වා වැඩි වෙන්නට පුළුවන්. එහෙම වුණොත් මුහුදු ප්‍රදේශ රළු වෙන්නටත් හැකියාව තියෙනවා. ගතවුණු පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වාර්තා වුණේ පොතුවිල් ප්‍රදේශයේ. ඒ සෙල්සියස් අංශක 35.7ක්. අවමේ සුපුරුදු පරිදි වාර්තා වුණේ නුවරඑළියෙන්. ඒ සෙල්සියස් අංශක 14.4ක්. දැන් අපි බලමු හෙට දවසේදී දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලගුණ නාවය කියලා. සමගන්නම් අදට සුබ රාත්‍රියක් ඔබට. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala